දේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. මෙහිදී කොරියාව, ජපානය වැනි රටවල රැකියා වෙළඳපොළ ඉලක්ක කරගනිමින් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ වෘත්තීය පුහුණු අධිකාරිය ඒකාබද්ධව මේ සඳහා සැලසුම් සම්පාදනය කළ යුතු බවටද උපදෙස් ලබා දී තිබෙනවා. විදේශ විනිමයම නෙවෙයි මිනිහා ගැනනේ බලන්නේ. ඒ මිනිහාගේ පවුලක් නැති වෙලා මිනිහාගේ සල්ලිත් නැති වෙලා මොන විදේශ විනිමය ආවත් වැඩක් නැහැ. මූලික එක විදේශ විනිමය නෙවෙයි. මූලික එක මිනිසා. විදේශ විනිමය සෙකන්ඩරි. අපි මේ ප්‍රශ්න හඳුනාගෙන ඊට එහා වැඩි තැනකට මේක ගෙනියන්නේ. දැන් කතා වුණානේ දැන් කවුද කිව්වා ෆිලිපීන්ස් වලින් ගියාම ඒගොල්ලෝ රෙකග්නයිස් කරනවා. ඒගොල්ලෝ හොඳ තැන්වලයි. දැන් ඉන්න තැන ගැනම කතා කරලා වැඩක් නැහැ. දැන් ඉන්න තැනින් ඊළඟ තැනට අපි යන්නේ කොහොමද? ඒ කියන්නේ වඩාත් ක්වොලිෆයිඩ් අය යවන්නේ කොහොමද? ක්වොලිෆයිඩ් අය වුවම තමයි ඒ අයටත් හොඳ පඩියක් හම්බ වෙන්නේ. ඊළඟට අපි බලන්න ඕනේ මේ ප්‍රශ්න අඩු කරගන්න කොහොමද? මේ ප්‍රශ්න එතන තියෙනකොට මෙහි ෆැමිලිස් වලත් ප්‍රශ්න තියෙනවනේ. ඉතින් අපි මේවම තව තල්ලු කරලා තව ගිහිල්ලා තවත් ප්‍රශ්න ඇති කරන්න වැඩක් නැහැ. විදේශ ශ්‍රමිකයන් උපයන විනිමය රටට ගෙන්වා ගැනීමට රාජ්‍ය බැංකුව ශ්‍රමිකයාගේ පාර්ශවයේ සිට කටයුතු කළ යුතු බව මෙම අවස්ථාවට එක් වූ ආර්ථික පුනර්ජීවනයේ පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න, ජනාධිපති ලේකම් පීබී ජයසුන්දරයන් මහත්වරුන් සහ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යංශවල ලේකම්වරුන්, රේකීය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.